සද්ධාවන්ත බෞද්ධ පිංතුනි, ඔබ එක්ව සිටිනේ සදහම් සරණ ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා මාලාව සමග. මෙම ධර්ම දේශනා සහ සාකච්ඡා මාලාව විශේෂයෙන්ම පවත්වන ලබන්නේ බුදු දහම පිළිබඳව මෑතකදී හටගෙන ඇති ගැටලු කීපයක් නිරාකරණය කර නිවැරදි මාර්ගවලට පිටිස් අවතීන කිරීමේ පරම පවිත්‍ර චේතනාව ඇතුව, ඒ අනුව අපේ මේ කාල සීමාව තුළ දීර්ඝ වශයෙන් ධර්ම සාකච්ඡා, ධර්ම දේශනා ආදී පවත්වලා අපි මේ උත්සාහ කරන්නේ නිවැරදි බුදු දහම, නියම බුදු දහම, පිරිසිදු බුදු දහම නැවත සමාජගත කරලා මාර්ගඵල සංඛ්‍යාත නිවනට වැඩි පිරිසක් යොමු කිරීමේ, වගේම රහතන් වහන්සේලාගේ යුගය නැවත ඇති කිරීම තමයි මේ ක්‍රියාන්විතයේ එකම අරමුණ. ඒ වගේම 5000ක කාලයක් ධර්මය ආරක්ෂා කර දීමේ පරම පවිත්‍ර චේතනාවෙන් තමයි මේ කටයුත්ත අපි සිදු කරන්නේ. ඒ අනුව සම්පූර්ණ ත්‍රිපිටකයත්, ඒ වගේම අටකතාවුණු සංසන්දනය කිරීමෙන් අපි තේරවාදී ආදී නොයෙකුත් වාදයන්ට අසු වෙච්ච ඒ බෞද්ධයන්ට සිදුවෙච්ච ගැටලුකාරී තත්ත්වයන් අපි පෙන්වා දීම තමයි මෙතෙන්දී අපි මේ වැඩසටහන පිළින් මූලික වශයෙන් අද බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව සෝවාන් මාර්ගය සහ සෝවාන් ඵලය පිළිබඳව අද ගොඩක් දින අතරේ තියෙන වැරදි මත, ඒ වගේම විශ්වාස. දැන් මගේ අතේ තියෙනවා විසුද්ධි මාර්ගය. විසුද්ධි මාර්ගය මේක සන්න සහිත විසුද්ධි මාර්ගයේ පොත. ඒ සන්න සහිත විසුද්ධි මාර්ගයේ 21 වෙනි පරිච්ඡේදය ඇරියොත්, 21 පරිච්ඡේදය මේ තියෙන 21 පරිච්ඡේදය, මෙහි සෝවාන් මාර්ගය වැඩෙන ආකාරය විස්තර කරනවා. ඒ අනුව නවමහා විදර්ශනා ඥාන කියලා ඥාන 9ක් සහ අතිරේක වශයෙන් ඥාන 2ක් ථේරවාදී ක්‍රමයට අනුව සෝවාන් මාර්ගයේ වැඩිවීමට භාවිත කරන බව පේනවා. මෙතන විශේෂත්වය තියෙන්නේ මුළු 3 පිටකය තුළම මෙන්න මේ නවමහා විදර්ශනා ඥාන කියන දේ හොයාගන්න බෑ. මුළු 3 පිටකයෙන් බැලුවත් හොයාගන්න බෑ නවමහා විදර්ශනා ඥාන. යම්කිසි හේතුවක් මත නවමහා විදර්ශනා ඥාන ඇතුල් වෙලා තියෙනවා මේ විසුද්ධි මාර්ගයට. අපි හොයා බලන්න ඕන කොහොමද ඇතුළත් උනේ කියලා. ඒ කාර්යය තාම කාටවත් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ නවමහා විදර්ශනා ඥාන කියන කතාව කොහෙන්ද බුද්ධාගමට ඇතුළුනේ කියන එක තාම නිශ්චිත නැහැ. නමුත් අපිට ඉස්සෙල්ලම බලා ගන්න පුළුවන් විසුද්ධි මාර්ගයෙන් තමයි නවමහා විදර්ශනා ඥාන. මූලික බුදුදහමේන සෝතාපට්ටි සංයුක්තයේ, ඒ වගේම සෝතාපට්ටි වර්ගයට අය සූත්‍රවල සෝවාන් ඵලයේ පිළිබඳ දීර්ඝ විස්තර ඇතුළත් වෙනවා. ඒ කිසිවක නවමහා විදර්ශනා ඥාන සම්බන්ධව කිසිම විස්තරයක් හඳින්නේ නැහැ. නමුත් සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ දීප සූත්‍රය කියලා එකක් තියෙනවා. ඒ සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තිය තියෙනවා දීප සූත්‍රය කියලා. මේ දීප සූත්‍රයේ තියෙනවා බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීමේදී ඇතිවෙච්ච විදර්ශනා ඥාන අනුපිළිවෙලක් දක්වලා තියෙනවා. අන්න ඒ විදර්ශනා ඥාන අතර මේ නවමහා විදර්ශනා ඥානවලට අදාළ ඥානවලින් සමහරක් අපිට හඳුනා ගන්න පුළුවන්. විශේෂත්වය මතක තබා ගන්න ඕන මේ නවමහා විදර්ශනා ඥාන සහිත මාවත පසු කිරීමෙන් තමයි සෝවාන් වීම කියන එක ප්‍රතිඵලය මොවුන් බලාපොරොත්තු වුණේ. නමුත් අපි සෝවාන් වීම පිළිබඳව සූත්‍ර සහ අභිධර්ම ග්‍රන්ථයන් බැලුවම මිට වඩා සම්පූර්ණ වෙනස් චිත්‍රයක් තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මූලික සූත්‍රයන් සහ අභිධර්මයේද විනය පිටකයේද ඒකාකාරීව තමයි සෝවාන් මාර්ගය විස්තර කරලා තියෙන්නේ. සෝවාන් මාර්ගයේ පිරණ ආකාරය විස්තර කරපු සූත්‍ර ගණනාවක් තියෙනවා. එයින් අති විශේෂතම සූත්‍රයක් තමයි සුප්පබුද්ධ කුටි සූත්‍රයේ සූත්‍ර පිටකයේ. ඒ සුප්පබුද්ධ කුටි සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා සෝවාන් මාර්ගය වැඩෙන ආකාරය සහ සෝවාන් මාර්ග ඥානය ඇති වෙන ආකාරය. ඒ අනුව සංස්කාර ධර්මයන් සියල්ල ඇතිව නැතිව යන අවබෝධයෙන් උද්‍යව්‍ය කියන ඥානය ලැබිලා, එයින් සක්කාය දිට්ඨිය සහ විචිකිච්ඡාව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන බවට තමයි සුප්පබුද්ධ කුටි සූත්‍රයේ තියෙන්නේ. මගේ අතේ තියෙනවා සූත්‍ර පිටකයේ විනය පිටකයේ විනම් පිටකයේ මහාවග්ග පාලියෙහි කිහිප පළකම ඒකාකාරව සඳහන් වෙනවා සෝවාන් ඵලයට පැමිණීමේ ප්‍රතිපදාව, එහෙම නැත්නම් ක්‍රමය.
මේ මහවග්ග පාළි ගොඩක් දෙනෙක් මේ විනය පිටකය අනුගමනය කරන්නේ නැහැ භාවනාවට. නමුත් භාවනාව සහ මාර්ගඵල පිළිබඳ ඉතාම දීර්ඝ විස්තර තියෙනවා විනය පිටකයේ. මේ විනය පිටකයේ මහවග්ග පාළියේ පැහැදිලිව සඳහන් වෙනවා සංස්කාරයන් ඇතිව නැති වේ යන දේ, ඇති වෙන සියල්ල නැති වේ යන අවබෝධයෙන් කොණ්ඩඤ්ඤ ඒ කියන ඒ කොණ්ඩඤ්ඤ අපි දන්න කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ වුණානේ, කොණ්ඩඤ්ඤ කියන තාපසයා සෝවාන් ඵලයට පැමිණීම ගැන. ඒ වගේම මේ ආකාරයෙන් උපතිස්ස පරිබ්‍රාජකයා සෝතාපන්න ඵලයට පැමිණීමත් ඒ ආකාරයටම සියල්ල ඇතිව නැතිවේ කියන අවබෝධයෙන් තමයි සෝතාපන්න මාර්ගඥානය උපදුනා කියලා තියෙන්නේ. මෙන්න මේ සෝවාන් මාර්ගඥානයෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය හැටියට පේන්නේ සියල්ල ඇතිව නැතිවේ කියන දැන අවබෝධ කර ගැනීම. නමුත් විසුද්ධි මාර්ගය ලියන කාල සීමාවන විට තනිකරම ඒ කියන අවබෝධය පැත්තකට ගිහිල්ලා විදර්ශනා යානයක් හඳුන්වා දීලා තියෙනවා. ඒ අනුව විසුද්ධි මාර්ගය අනුගමනය කරන කාලය වෙන විට ඔය කියන මුල් බුදු සමය නෙවෙයි, ඊට වැඩිය වෙනස් විදර්ශනා යානය තනිකර විදර්ශනා විතර පවතින මාර්ගයක් තමයි ආදේශ වුණේ. ඒක අපි පළවෙනි දේ ඒ පළවෙනි මෙනස වටහා ගන්න ඕන. පළවෙනි දේ තමයි බුදු ශාසනයේ ආරම්භකවදී බුදුන් වහන්සේ ජීවමානාවේදී අති බහුතරයක් බණ අසා තමයි සෝවාන් වුනේ. නමුත් විසුද්ධි මාර්ගය ලියනකොට, ඒ කියන්නේ තව අවුරුදු දහසක් වගේ යනකොට මතවාදයක් ඇති වුණා විදර්ශනා වඩලා තමයි සෝවාන් වෙන්න ඕන කියලා. දෙවෙනි කරුණ තමයි මුල් බුදු සමය අනුව සෝවාන් මාර්ගය ප්‍රගුණ කිරීම පැහැදිලිවම මං කිය සූත්‍ර පිටකයේ ඒ වගේම මිනම් පිටකයේ ඉතාම පැහැදිලිව දක්වනවා. උදයව්‍ය ඥානෙ, ඒ කියන්නේ සියල්ල ඇතිව නැතිවේ කියන ඥාණයෙන් තමයි සෝවාන් මාර්ග ඥානෙ ඇති වෙන්නේ. නමුත් ඊට අවුරුදු දහසකට පස්සේ ලියවෙච්ච විසුද්ධි මාර්ගයේ සඳහන් වෙන්නේ ඊට වෙනස් දෙයක්, නව මහා විදර්ශනා ඥාන. උදයව්‍ය ඥානෙ ඇතුළු තව ඥාන 8ක්, එතකොට 9ක්. පසු කාලින පොත් බැලුවම ඥාන 11ක් වෙන්නුම් කරනවා. ඥාන 11ක් පහු කළේ ආයුතු විදර්ශනා මාර්ගය තමයි සෝවාන් මාර්ගය. ඒ අනුව මූලික බුද්ධාගමේ තියෙන සෝවාන් මාර්ගය, විසුද්ධි මාර්ගයේ තියෙන සෝවාන් මාර්ගය සම්පූර්ණයෙන්ම එකිනෙකට වෙනස්. ඒ වගේම එකිනෙකින් වෙනස් විස්තර සහිත මාවත් දෙකක්. ඊළඟ කතාව තමයි මූලික සූත්‍ර අනුව සෝතාපන්න මාර්ගලාභියෙකු ඉන්නවා. මූලික සූත්‍ර අනුව සෝතාපන්න මාර්ගලාභින් දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි සද්ධානුසාරියා, ධම්මානුසාරියා. මේ මොවුන් මාර්ගයේ යම්කිසි කාලයක් ගමන් කරනවා, මාර්ගයේ යම්කිසි කාලයක් පුරනෝ. ඒ මාර්ගලාභියයි ඵලලාභිය අතර සූත්‍ර පිටකේ වෙන් කරන්නේ මේ විදිහට. මාර්ගලාභියට ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය පමණක් තියෙනවා. මාර්ග ඵලලාභියට සම්මාදිට්ඨිය සිට සම්මා සමාධිය දක්වා වූ මාර්ග අංග 8ම තියෙනවා. එතකොට ඒ මාර්ග අංග 1ක් සහිත පුද්ගලයා සුවාන් මාර්ගලාභිය ලෙසත්, මාර්ග අංග 8ටම පැමිණි පුද්ගලයා සෝතාපන්න ඵලලාභිය හැටියට තමයි මූලික සූත්‍රවල දැක්වෙන්නේ. නමුත් මූලික සූත්‍රවල මෙන්න මෙහෙම එකිනෙකට පටහැනි කරුණු දෙකක් සඳහන් වෙලා තියෙනවා. ඒක බොහොම ප්‍රවේශමින් වුණ අධ්‍යයනය කරන්න. සංයුක්තනිකායේ අනාථපිණ්ඩික සූත්‍රයක් තියෙනවා. අනාථපිණ්ඩික සූත්‍ර කියලා ගණනාවක් තියෙනවා. එහි තියෙනවා සෝතාපන්නයාට ආරෂ්ඨාංගික මාර්ගයේ ඒ සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධිය දක්වා අංග 8ක්, සම්මා ඥාන සහ සම්මා විමුක්ති කියන අතිරේක අංග දෙකක් තියෙනවා කියලා සෝතාපන්න ඵලලාභියට. නමුත් වෙනත් සූත්‍රයක සඳහන් වෙනවා සෝතාපන්න ඵලලාභියට සම්මා ඥාන සම්මා විමුක්ති දෙක නැත කියලා. ඒ කියන්නේ මාර්ග අංග 8 විතරයි අවසානයේ කිව්ව සම්මා ඥාන සම්මා විමුක්ති දෙක නැත කියලා. ඒ අනුව මූලික සූත්‍ර සකස් කිරීමේදී යම්කිසි පරස්පර විරෝධතාවයන් තැන් හැදුණා. ගොඩක් වෙලාවට මේක අපිට හිතා ගන්න පුළුවන් මේ සංස්කරණය කිරීමේ දෝෂ හෝ නැවත නැවත පිටපත් කිරීමේ දෝෂ හෝ එහෙම නැත්නම් කෙනෙකු මේක අසාගෙන ඒ හිතේ දරා ගැනීම දෝෂ නිසා වෙන්න පුළුවන්. නමුත් මූලික සූත්‍ර අතරත් ඔතන සෝතාපන්න ඵලය සම්බන්ධව ගැටීමක් තියෙනවා. ඊළඟ දේ තමයි සෝතාපන්න මාර්ගලාභියෙක් නැති කීම තුළින් ප්‍රධාන කොටම දක්ෂිණා විභංග සූත්‍රයට පටහැනි වෙනවා තේරවාදී දර්ශනේ. ඒ අනුව තේරවාදී දර්ශනයේදී කියනවා සෝවන් මාර්ගලාභියෙක් නැහැ, ඵලලාභියෙක් විතරයි ඉන්නේ කියලා. අන්න ඒ නිසා මොකද සිද්ධ වෙන්නේ,
අර අෂ්ටපුද්ගල ආරයන් හතර පුද්ගල ආරයන් බවට ලඝු වෙනවා කෙලින්ම තේරවාදී මාර්ගයට ගියාම. ඒ නිසා දක්ඛිනාභිවංග සූත්‍රය කියන විදිහට ওই දානෙ පිළිගන්න පුළුවන් සෝතාපන්න මාර්ගලාභීකට ඒකත් කරන්න බෑ ඔය ලඝු වීම නිසා. ඊළඟට ඊටම තව වැදගත්ම කාරණයක් තමයි අද වෙන විට අවුරුදු 2500 2600 කියලා අද වෙන විට තවත් අතිරේක මතවාද රාශිය ඇති වෙලා තියෙන සෝතාපන්න මාර්ගයේ සහ ඵලය සම්බන්ධව. විශේෂයෙන්ම අද කාලේ බොහෝ දෙනෙක් කියන්නේ සෝවාන් මාර්ගය මේ කාලේ වඩන්න බෑ, මේ කාලේ අපිට කරන්න ඕන පින් කළා මිය පරලෝ ගිහිල්ලා සුමනා සුජාතා ආදීන් වගේ වෙලා එකම ධර්ම මණ්ඩපයේදී මෛත්‍රී බුදු සාසනයේ නිවන් දකින්න ඕන කියලා. ওই කතාව පසු කාලිනේ එකතු වෙච්ච දෙයක්. මෛත්‍රී බෝධිසත්වයෝ බුද්ධ කාලයේදී හිටිය සිරිවර්ධන කියලා පුද්ගලෙක් හැටියට. ඒ සිරිවර්ධන පුද්ගලයා පස්සේ යන්න කිව්වෙත් නෑ බුදුහාමුදුරුවෝ, යාට වඳින්න කිව්වෙත් නෑ. යා මහණ වුණාට පස්සේ මිනිස්සු වඳින්නේ නැති. නමුත් එයා ඔසවා තැබීමක් තිබුණේ. නමුත් අද වෙලා තියෙන්නේ ගෞතම බුද්ධ ශාසනය ඇතුළේ ඉඳගෙන මෛත්‍රී බුදු ශාසනයට මිනිසුන් පොම්ප කිරීමේ ජාවාරමක් තියෙනවා. ඒ පොම්ප කිරීමේ ජාවාරම නිසා මොකද්ද වෙන්නේ? මේ බුද්ධ ශාසනය හිඳෙනවා. අන්න ඒකත් අද වෙලා තියෙන ලොකු විශාල අන්තරායක්. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයෙන් ඉවතට මිනිසුන් හරවා යෑම. දැන් ඔය හරවා යෑමම සිදු වෙන්න පුළුවන් මෛත්‍රී බුද්ධ ශාසනය නිසා. කවදාකවත් බුදු ශාසනයක් පවතින්නේ නැහැ වෙනත් බුදු ශාසනයකට මිනිස්සු හරවල යැවීමේ. හරවල යැවීම නෙමෙයි කරන්න ඕනේ මේ බුදු ශාසනය ඇතුළතදීම මාර්ගඵල සංඛ්‍යාත නිවනට යන්න ඒ ප්‍රතිපදාව කියලා දෙන්න ඕනේ. ඒ ප්‍රතිපදාව අනුගමනය කරන්න උදව් කරන්න ඕනේ. ඒ වගේම ඒ සම්බන්ධව දිරිමත් කරන්න ඕනේ. ඊළඟ වැරද තමයි අද වෙන විට මේ අද තේරවාදී විශේෂ ලක්ෂණයක් තියෙනවා. අද තේරවාදීන් කියනවා ඒකත් තමයි මාර්ගඵලලාභින් එම ඵලයේ ප්‍රකාශ නොකළ යුතුයි කියන එක. මේ කරුණම මහා සාවද්‍ය පාපයක් මේක ප්‍රකාශ කිරීමේ. කියන්නේ මාර්ගඵලලාභින් මාර්ගඵලයේ ලාභේ ප්‍රකාශ නොකළ යුතුයි කියන එක බුද්ධ ධර්මයේ කොහිම තැනකවත් සඳහන් නොවන කරුණක්. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන බුදුන් වහන්සේ ලෝහිත සූත්‍රයේ දේශනා කරන යම්කිසි රසවත් පළතුරක් ලැබිච්ච කෙනා ඒක තනියෙන් තියාගෙන කන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම බෙදා හදාගෙන කන්න ඕන. අන්න ඒ වගේ තමයි සත්‍යාබෝධයත් කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ වගේම තව ඉතාම වැදගත් කමක් තියෙනවා අනාථ පිණ්ඩික සූත්‍ර තියෙනවා සංගීතනිකා එක දිගට අනුපිළිවෙලට තුනක් විතර. මේ සූත්‍රයන් 1, 2, 3 කියලා ප්‍රථම දෙතිය තෘතිය කියලා සූත්‍ර තියෙනවා. එකක තියෙනවා තමන්ට සෝතාපන්න අංග පිළිබඳ දැනගෙන තමන්ගේ මාර්ගඵලලාභය ප්‍රකාශ කරගන්න පුළුවන්. ඒ වගේම ඒ සම්බන්ධව බණතුව කියන්න පුළුවන් කියලා. මෙතනදී වෙන්නේ ගොඩක් දෙනෙක් පසු කාලීන මතවාදවලට යට වෙලා මුල් බුද්ධ ආගමට විරුද්ධව වැඩ කිරීමක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ගොඩක් අය අද බෞද්ධයන් කියලා හිතාගෙන හිටියට ඒ කට්ටිය බුද්ධ ආගමට විරුද්ධව වැඩ කරන අය. තමන් නොදැනුවත්ව කරන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මාර්ගඵලලාභී නොකරන වැඩ 9ක් තියෙනවා. ඒ නොකරන වැඩ 9 හරි පහසුයි මතක තියාගන්න. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම ආනන්තරී පාප කර්ම පහ කරන්නේ නැහැ. ඒ වගේම කිසිම සංස්කාරයක් නිත්‍ය ලෙස සුඛ ලෙස ආත්ම ලෙස හිතන්නේ නැහැ. ඒ වගේම අන්‍ය ශාස්ත්‍රවේදීක විත අන්‍ය තීර්ථකයන් විත ගිහිල්ලා එයාලගේ උද පූජා ආදිය කරන්නේ නැහැ. නමුත් අද කාලේ ඉන්න බෞද්ධයෝ වැඩි හරියට ඉන්නේ දේවාලවල. ඒ දේවාලවල ඉන්නේ කවුද? Hindu දෙවිවරු. මේ Hindu දෙවිවරුන්ට වන්දනාමාන කිරීම තුලින්ම අපිට ඔප්පු වෙනවා මේ කට්ටිය මාර්ගඵලලාභී නෙමෙයි, බුදුන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ යන අය නෙමෙයි. විශේෂයෙන්ම අපේ රටේ මේ වඳින දේව මණ්ඩලේ ඉන්න එකම දෙවියෙක්වත් ත්‍රිපිටක මූලාශ්‍ර තුලින් පැනනගින දෙවියෝ නෙමෙයි. මේ කට්ටිය පසු කාලීනව ලංකාවට ආනයනය කරපු Hindu දෙවිවරු ස්කන්ධ කුමාර, විෂ්ණු, ඒ වගේම පත්තිනි, මේ සියලුම චරිත ගණ දෙවියෝ, මේ සියලුම චරිත අද මන්දනාමානයට ලක් වෙන දේව චරිත තනිකරම Hindu ආගමික කතාවල, ඒ වගේම Hindu සාහිත්‍යයේ එන චරිත. එහෙම නැත්නම් ලංකාවේ පැරණි ඉපරිවිනි ගෝත්‍රික විශ්වාසයන්හි සඳහන් වෙන චරිත. බුදුදහමේ කිසිම දෙවියෙක් පස්සේ කියන්න කියන්නේ දෙවියන්ගෙන් උපකාර ඉල්ලන්න කියන්නේ. නමුත් මෙහෙම කියනවා සූත්‍ර පිටකයේ දීඝනිකායේ මහා පරිනිර්වාණ සූත්‍රයේ යම්කිසි පුද්ගලයක් දෙවියන්ට යම්කිසි දේව පරිත්‍යාග කරොත් දෙවියෝ සතුටු වෙලා ඒ පුද්ගලයා ආරක්ෂා කරන්න යම්කිසි උත්සාහයක් දරනවා කියලා. ඒ නිසා ඒක කරන්න කිව්වෙත් නැහැ, එපා කිව්වෙත් නැහැ. ප්‍රධානම දේ තමයි
මේ අද අදහන්නේ නිවැරදි බුද්ධාගම නෙමෙයි, නිවැරදි බුද්ධාගමයි කියලා හිතාගෙන අදහන්නේ කලවම් වෙච්ච වරද්දාගත් ආගම. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ නිසා ඒ කලහම් වෙච්ච වරද්දාගත් ආගමේ ඉඳලා අර නිවැරදි බුද්ධාගමේ තියෙන වටිනාකම් අපිට හොයන්න බෑ, මාර්ගඵල හොයන්න බෑ, බය නැතුව ඊළඟ ලෝකෙට ගිහිල්ලා උපදින්න බෑ. මොකද මේ වැරදි බුද්ධාගමක ඉන්නේ. හරි බුද්ධාගම තියෙනවා, ඒ හරි බුද්ධාගම නෙමෙයි මිනිස්සු අනුගමනය කරන්නේ. පසුකාලීනව වාසිතක හදාගත් ආගමක්. දැන් දවස් දෙකකට කලින් මගෙත් කතා කරා මේ විචිත්‍ර පූජා මේ ප්‍රචාරය කරන ස්වාමින් වහන්සේ කෙනෙක් ගාව හිටපු ඒ ප්‍රධාන ලේකකාධිකාරී මහත්තයා. ඒ මහත්තයාට කලකිරලා ඒ මහත්තයා කියනවා මේ ස්වාමින් වහන්සේට මම කිව්වා මේ විචිත්‍ර පූජා වලට මුදල් වියදම් කරන්න නැතුව පොදු ජනතාවට පිහිට වෙන වැඩක් අපි මෙන්න මේ විදිහට කරමු කියලා කිව්වම ස්වාමින් වහන්සේ කියනවලු ඔයයි මහත්තයෝ මට ලාභයක් නැහැ. මට ලාභයක් ගන්න නම් මේ වගේ විචිත්‍ර පූජා විදි නිරන්තරයෙන් හඳුන්වලා දෙන්න ඕනේ කියලා. ඔන්න ඕක තමයි අද බුද්ධාගමට වෙච්ච විනාශය. ඒ නිසා සියලුම බෞද්ධයන්ට මම ආරාධනා කරනවා අපි සමග එකතු වෙලා නිවැරදි බුද්ධාගම හදාරලා නිවැරදි ධර්ම මාර්ගයේ ගිහිල්ලා ඒ වගේම නිවැරදිව මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණලා බුද්ධාගම 5000ක් කල ආරක්ෂා කරන දෙන මේ වැඩසටහනට සහයෝගය ලබා දෙන්න කියලා.